මේ ඔබ දකින්නේ ගාසා තීරයට ගෙවුණු දවසේදී IDF එක ඉස්රායිල් ඩිෆෙන්ස් ෆෝස් එක එල්ල කළ ලද ප්‍රහාරයන්. ඒ අනුව ගෙවුණු දවසේ පැය කිහිපයකට මත්තෙන් ඔවුන් ඉලක්ක රැසකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. වර්තමාන තොරතුරු වලට අනුව හමාස් සංවිධානයට අයත් අලි කාඩී නම් වුණු මධ්‍යස්ථානය එය යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම තමයි නුක්බා කියන ඔවුන්ගේ විශේෂ බලකායේ අනදෙන නිලධාරීන් රැසක් එහි රැඳී සිටි බවටත් ඔවුන් එහිදී මරණයට පත්වුණු බවටත් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. One of the commanders of the Hamas Nukba commando forces who was killed several days ago. මීට පෙර මරණයට පත්වුණු එම ප්‍රධානියාද එම ස්ථානයේ රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම තමයි IDF ප්‍රහාරක ගුවන් යානා විසින් හමාස් ත්‍රස්තවාදීන් රැසක් ජීවිතක්ෂයට පත් කළ බවද මේ වන විට ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා. මේ අනුව දිගින් දිගටම ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් ගාසා තීරය තුළ මේ වන විට 300 ඉක්ම වූ ඉලක්ක ප්‍රමාණයකට පහර දී තිබෙනවා. ඒ වගේම තමයි මේ වන විට ඊශ්‍රායල භූමියටත් යම් ආකාරයක මිසයිල පහර රොකට් ප්‍රහාර එල්ල කරන්නට හමාස් රසවාදී කණ්ඩායම් කටයුතු කර ඇති බවට එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලද නිවේදනයක සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ යුද්ධයේ විනාශකාරී අත්දැකීම් සමුදායක් ගාසා තීරයට අමතරව ලෙබනන් දේශ සීමාවේද මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ ඔබ දකින්නේ හරි අපූරු ඡායාරූපයක්. ඊට හේතු වන්නේ ගාසා තීරය තුළ ස්ථාපිත වුණු කිතුණු දේවස්ථානයක් මේ වන විට පලස්තීන ජාතිකයින්ට සෙවන ලබා දෙන භූමිය බවට පත්ව තිබෙනවා. මේ ඓතිහාසික භූමියක් ලෙසයි සැලකෙන්නේ. එහි අද වන විට රැකවරණ පිහිට පතමින් සිටින්නේ පලස්තීන ජාතිකයින්. එතකොට මුස්ලිම්ද ස්ලාම්ද දෙමළද හින්දුද මේ කිසිදු කතාවක් අදාළ නැහැ. ජීවිතයේදී මිනිසුන්ට ආගම් කියන පදනම සම්පූර්ණයෙන් නොමැති වී යනවා. ඔබ මේ දකින්නේ මේ මොහොත වන විට අර්බුද පැන නැගී ඇති ප්‍රදේශයන්, විශේෂයෙන්ම ගාසා තීරයට අමතරව රෂෝන් ලිස්ටියෝන් කියන ප්‍රදේශය, ජෙරුසලම, ඒ වගේම බටහිර යුර ටෙල් අවීව් මේ කියන සෑම ප්‍රදේශයකම මේ වන විට සටන් ඇතිව තිබෙනවා. ඒ අනුව තමයි ටෙල් අවීව් වලට රොකට් ප්‍රහාර එල්ලවීමක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ. රොකට් ප්‍රහාර 9ක් පමණ එල්ල වී ඇති බවට තමයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව තමයි මේ වන විට ඊශ්‍රායල් අභ්‍යන්තරය ආරක්ෂාව තහවුරු කරන්නට නෙතන්‍යාහු පරිපාලනයේ දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ. මොකද මක්නිසාදයාත් සැනකෙලියට පහර දුන්නා වූ පිරිස් තවදුරටත් ඊශ්‍රායල් භූමිය තුළ රැඳී සිටිනවාද කියන කාරණය මේ වන විට ප්‍රශ්න සහගත වී තිබෙනවා. මේ ඔබ දකින්නේ ගාසා තීරයේ නවතම දර්ශනයි. ගාසා තීරය තුළ සිට ඔවුන් තමන්ගේ තාවකාලික නිවසට කරා යාමට අදාළ දොරටුවල රැඳී සිටින ආකාරයක් මේ දකින්නට ලැබෙන්නේ. ඊජිප්තුව තමන්ගේ දේශ සීමා විවෘත කිරීමක් තවමත් සිදු කර නැහැ. ඒ නිසා ඒ ආශ්‍රිත භූමියේද විශාල සංඛ්‍යාවක් මේ වන විට පලස්තීනුවන් රැඳී සිටින බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ වන විට මානුෂ්‍ය කොරිඩෝවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇති පරිසරයක් තුලයි. මේ ආකාරයෙන් ජනතාව වසා දැමුණු දේශ සීමා අභියස ජීවිතය යදමින් රැඳී සිටිනු ලබන්නේ. මේ අතරතුරේදී ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් බ්ලින්කන් රාජ්‍ය ලේකම්වරයා මේ වෙද්දී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා ඔවුන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බව. ඊශ්‍රායලයට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය දැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සූදාන බව බ්ලින්කන් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ යුද නැව් දෙකක් මේ වන විට මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලය ආශ්‍රිතව රඳවා තබන නමුත් මෙයට දැඩි විරෝධයක් ඉරානය පාර්ශ්වයෙන් මේ වන විට එල්ල වී තිබෙනවා. යම් ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය මේ යුද්ධයට මැදිහත් වූහොත් ඉරානයද ගාසා තීරයට මැදිහත් වන බව මේ වන විට දැනුම් දී තිබෙනවා. ඒත් එක්කම තමයි රුසියාව සහ ඉරානය අතරත් මේ වන විට සංවාදයක් ඇති වී තිබෙනවා. මේ ඔබ දකින්නේ ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඔහු අරාබිකරේ රාජ්‍යයන් සහ එවගේම තමයි ඇමරිකා එක්සත් ජනපද ප්‍රතිපත්තියට පරිබාහිරව ගමන් කරනු ලබන චීනය වැනි රාජ්‍යයන් සමග මේ වන විට සම්බන්ධතා තරකර ගනිමින් සිටිනවා. ඊට ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ මේ තත්ත්වය මත ඔවුන් කොයි ආකාරයෙන් ජීවත් වීම ඇතිවේවිද දැඩි අවධානමකයි මේ වන විට ඔවුන් සියලු දෙනා පසුවන්නේ කියන කාරණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය නිසා මේ වන විට රුසියාව සහ චීනය පලස්තීනය දෙසට ගමන් කරමින් සිටින ස්වරූපයක් පෙන්නුම් කර තිබෙනවා. ඊට හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය එම කඳවුර තුළ රැඳී සිටීම. එය කෙසේසේත්ම
චීනය හෝ අනෙකුත් පාර්ශ්වයන් ගත් පිටදී ලෝකෙ කිසිදු රාජ්‍යයක් අනුමත කරන ක්‍රියාපිළිවෙතක් නෙමේ. මේ නිසා මේ යුද්ධය තුළදී ඉදිරි ආයුධ පහසුකම් පාදක කරගනිමින් ඊශ්‍රායලය තමන්ගේ ගමන් මාර්ග තමන්ගේ අවශ්‍ය කරන කටයුතු පුළුල් කිරීමට වැඩපිළිවෙළ සකස් කරගනු ඇති. මේ ඔබ දකින්නේ සමස්තයක් ලෙස විනාශයට පත් වී ඇති ගාසා තීරයයි. ගාසා තීරය මුළු මුනින්ම සුන්මුන් ගොඩක් බවට මේ මොහොත වන විට පත්ව තිබීම ඛේදවාචකයක් බවට පත්වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේද නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ සම්පූර්ණ ගාසා භූමිය එකම සුන්මුන් ගොඩක් බවට මේ වන විට පත්ව ඇති බවත්, ඔවුන් මෙවැනි අත්දැකීමකට මුහුණ දීමක් සිදු කර නොමැති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. ඔබ මේ දකින බොහෝ ගොඩනැගිලි සිවිල් ගොඩනැගිලි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ සිවිල් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ගාසා තීරය තුළ උමං තනා ගනිමින් ඊශ්‍රායලයේ කටයුතු කරනු ලබන පලස්තීනයේ කටයුතු කරනු ලබන බවට චෝදනාවයි. ඒ නිසා මේ චෝදනා පාදක කරගනිමින් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. ඒ නිසා ඉදිරි තරඟවලදී ඇතිවිය හැකි තත්ත්වයන්, ඉදිරි ක්‍රියාවලින්වලදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අප විශේෂ වාර්තාවක් ඉදිරියේදී ලබා දෙන්නට නියමිතයි. කෙසේ වෙතත් මේ මොහොතේදී ලෝකය පුරා යම් ආකාරයක ඉස්ලාම් විරෝධයක් පිළිබඳ සංවාදයක් ගොඩනගෙනවා නම් වහාම එය නතර කිරීම සිදු කළ යුතුයි. හේතුව ඒ කිසිදු සම්බන්ධයක් නැති කාරණයක් වගේ පිළිගත යුතුයි. මේ අතර බ්ලින්කන්ව දෙවන වතාවටත් බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල ජනාධිපතිවරයා හමුවීමක් සිදුවනවා. එය ඔවුන් තවදුරටත් සාකච්ඡා කරන ඇමරිකා එක්සත් ජනපදයට කුමන ආකාරයේ පැකේජයක් අවශ්‍යද කියන කාරණය පිළිබඳ තමයි විශේෂ සංවාදයක් ගොඩනැගිලා තිබෙන්නේ. ඒ අනුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ක්‍රියාවලියේදී පැහැදිලිවම ඇමරිකා එක්සත් ජනපදය සහයෝගය දක්වමින් කටයුතු කරන ආකාරයක් මේ සියලු දර්ශන පරිශීලනය කරන ආකාරයේදී පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් අප වාර්තා කරන මීළඟ තොරතුරු සියල්ලම සමග ඔබ සියලු දෙනාට රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් තවදුරටත් මේ වෙද්දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සහ ඒ වගේම විශේෂ කැඳවීමක් තුළදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තවදුරටත් සාකච්ඡා කරන ආකාරයක් ඔබ දකින්නේ. මේ ඔබ දකින්නේ ගාසා තීරයේ කාන් යූනිස් ප්‍රදේශයන් ස්ථානගත වී ඇති ආකාරය. ගාසා තීරයේ සහ එහි ඉසිස් චෙක් පොයින්ට් එක තියෙනවා. මේ ස්ථානයේ වගේම කිරීම් ශැලෝම් චෙක් පොයින්ට් එක තියෙනවා. ඒ වගේම තමයි රෆා කියන චෙක් පොයින්ට් එක තිබෙනවා. මේ චෙක් පොයින්ට් බොහොමයක් මේ වෙද්දි වසා දැමීමට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ වෙද්දි ගාසා තීරයේ සිට පැමිණෙන ජනතාව යම් ආකාරයකින් අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු කාරණා පාදක කරගනිමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය නවත්වීම සඳහා කිසිදු ආකාරයක ජාත්‍යන්තර මැදිහත්වීමක් අපට පේනින්නට නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වරින් වර තමන්ප සිදුවුණු ඛේදවාචකය පිළිබඳ වාර්තා කිරීම සිදු කළා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ ඔබ දකින්නේ පලස්තීනය නම් වුණු අපූරු කොටසට ගාසා තීරය තුළ දැවැන්ත විනාශයක් එල්ල කර තිබෙන ආකාරයයි. ඒ නිසා මේවා පිළිසකර කර යළි ස්ථාපනය කිරීම කවදා සිදුවේවිද කියන ප්‍රශ්නය මේ වන විට ජනතාව තුළ පැන නැගී තිබෙනවා. එක්තරා ආකාරයකින් සමස්ත නගරයම වෙනත් භූමියකට පරිවර්තනය කිරීම පිළිබඳව යම් සංවාදයක් පවතින බවට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් ඛේදවාචකයක් මේ වන විට ඊශ්‍රායල් පලස්තීන දේශ සීමාව තුළ ගාසා තීරය තුළ සිදුවෙමින් පවතිනවා. ලෙබනනයේද මේ තත්ත්වය දරුණු වෙමින් පවතිනවා.